අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කමිදු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත 2023 අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 37කින් සම්මතයි පක්ෂව 121යි විපක්ෂව 84යි වයෝවෘද්ධ වන විට මොලේ හැකිලෙනවා සංජානන හැකියාව අවම වෙනවා උන් හිටි තැන් අමතක වෙන්නත් පටන් ගන්නවා මේ යන විදිහට ලසන්තලාව එග්නලිගොඩලව තාජුඩීන් ලව මරලා දාපු අයගේ නමුත් අමතක වෙලා කියලා දාවිදයි සැක සහිත බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා හිටපු ජනපති චන්ද්‍රිකා සහ ආණ්ඩුවට ගිය ප්‍රබලීන් රසක් නිදහස් පක්ෂයෙන් ඉවතට ලබන වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා. යනු අයවැයට පක්ෂව ඡන්ද 121ක් හිමි වූ අතර විරුද්ධ හිමි වූයේ ඡන්ද 84ක් පමණයි. යනු වැඩි ඡන්ද 37කින් 2023 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම සම්මත වුණා. මේ ඊයේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව පළ වූ අදහස්. දැන් ඡන්දේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව. දෙවනවර කියවීමට පක්ෂව ඡන්ද 121යි විරුද්ධව 84යි ඇබ්ස්ටේන් 1යි ඒ අනුව දෙවනිවර කියවීම සම්මතයි කථානායකතුමනි 50 කැටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුයි සභාව එකඟද ආයි කාරක සභාව 2022 නොවැම්බර් 23 වෙනි බදාදා සභාව කල්තැබීම කර සභානායකතුමා පාර්ලිමේන්තුව 2022 නොවැම්බර් 23 වෙනි බදාදා පූර්ව භාග 9:30 වනතේ කල්තැබිය යුතුයි මම යෝජනා කරමි මේ අයවැය ලේඛන දෙස බලපුවාම කොට්ටුරයක් අනෙක් පස හරවා අලුත් ඇසකින් බලන බව නම් පේන්නේ නැහැ මේ මුළුමනින්ම පාරණ කිලිටු කොට්ටය ජනාධිපතිවරයා විසින් සුවඳවත් යයි කියා ඒ පැරණි කොට්ටේ ඒ පස්සෙම ඒ උරේම නිදාගෙන ඉඳ බවක් තමයි පෙන්වන්නේ කරන්නේ මේ අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා මේ රටේ ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන පූර්ණිකාව ඔහුගේ දේශපාලන ජීවිතයේ පාපොච්චාරණය ගරු නියෝජකතුමනි මට මතක් වෙන පරණ හාමුලා හිටපු වලව් වලට සිද්ධ වෙච්ච සන්තෑසි ඒ වලව්ව ඉතාම ප්‍රබාස්වරව තිබුණා වලව්ව आर्थिक जनाधिपति राज्य राजपक्सो
අඬක් ආවා. ඒ අඬ ඇවිල්ලා තමයි අපිට සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂට වැඩ කරන්න. යකෝ ආර්ථිකය හදන්න පුළුවන් නම් ගෝඨාභය සර්ව ගෙනාවගේ ගෝඨාභය සර්ට කියලා ඒවා ටික කරන්න තිබ්බනේ. ගෝඨාභය සර්ට ලනු දුන්නේ ওই මිනිස්සු තමයි. ගෝඨාභය සර්ට දේශපාලනේ තේරෙන්නේ නැහැ. දෙවනි වර්ධකල එතුමාට උපදෙස් දුන්නා. මොකද සෑම තනතුරකම දැම්මේ ඔය කියන වියත්තු. ගෝඨාභය රාජපක්ෂ හැබැයි මට එකක් කියන්න පුළුවන් ඔරෙක් නෙමෙයි. පිස්සුනේ මුන් හින්දා තමයි අපිටත් අවුරුදු 30ක දේශපාලනේ නැති උනේ. ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි වැරදි. ගෝඨාභය රාජපක්ෂට බෑ කියද්දි එතුමාව ගෙනල්ලා එතුමාට වැරදි උපදෙස් දීලා මුළු රටටම මේ තත්ත්වයට පත් කරපු ඒ වියත්තු ටික. විකෘති මැතිවරණ ක්‍රමයේ ගෙනල්ලා පීතෘත්වය දීපු කට්ටිය තමයි දැන් ගිහිල්ලා කියන්නේ මැතිවරණේ කලින් කියන්නේ කියලා. මේ වැරදි දන්නේ නැති ඒවා එක්ක නොකිය ඉන්න ඕනේ. ඔනබල් මෙම්බර් නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි දයසිරි ජයසේකර ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මෙතන පළාත් සභාව පළාත් පාලන ඇමති මේ පාර්ලිමේන්තුවේ මෙතනට ඇවිල්ලා කිව්වේ එතුමා විරුද්ධ වෙනවා කියලා දැන් මේ බයිලා කියනවා කතා කරනවා ඒක දිනේෂ් ගුණරත්න මැතිතුමා හොඳට දන්නවා ඔබතුමා ගේන්නකෝ දැන් ආපහු ඒකේ යෝජනාව දැන් අගමැතිතුමා විදියට පුළුවන් නම් ගේන්නකෝ මාස් දෙකෙන් ඔක් කරන්න ආණ්ඩුවේ විපක්ෂෙයි මාරුවෙන් මාරුවට හරි ඉක්මන්ට ආණ්ඩුවේ විපක්ෂෙයි දෙසරත් තුන්සරක් කියනට අමතක වෙනවා කවුද හිටපු ඇමතිත් කියලා ඒ වෙලාවේ මේ කුණුහරුප නෙවෙයි රටේ තාරුණ්‍ය ඉල්ලන්නේ මේ අය වැයට අපි විරුද්ධ වෙන්නේ මේ අයිතින් තවරපු සුන්දර කේක් ගෙඩියක් හැබැයි නයි විස කවලා ඒක උඩ නිකම් පිච්ච මල් ටිකක් ලස්සනට පේන්න තියලා ඒක ස්ලින් සුවඳමනායි කියලා බලාපොරොත්තු වෙනවා හැබැයි ඉන්නේ කිඩාරම් මල් සුවඳ විතරයි මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කාලකන්ණි ඇටයක් බවට පත්වලා තියෙන අවස්ථාවක තමයි මේ විකෘති ආණ්ඩුවක මේ විකෘති අයවැයක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ අදරත් කියනවා දැන් මේ ආර්ථිකය නැවත පණ ගැහෙනවලු නැගිටිනවලු දැන් මේක යථා තත්ත්වයට පත් වෙමින් ඉන්නවා කියලා දැන් ওই මනෝ ශරණාකාර මහත්තයා එහෙම කියනවා ඒ කුලියට කවි කියන්න ගිහලා එන කවියෝ අර මිහිඳු හාමුදුරුවෝ වැඩි වගේ මහා කුසලාණයක් අරගෙන රටට ජයග්‍රහණයක් අරගෙන මහා වීරයෙක් රටට බැස්සා වගේ කරුණායක ගුවන්තොට පොළට ගිහිල්ලා මේ 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 හාදෝ ටික මම දැක්ක බැසිල් රාජපක්ෂ වන්දනා කරන හැටි මේ ආර්ථික ඝාතකයා ගාවට ගිහිල්ලා ඉන්න මේ මේ බඩු ටික වැඳ වැටිච්ච හැටි අපි දැක්ක පාරේ වටේ ඉන්න නරිහූ කිව්වට බල්ල බුරාගෙන පැන්නට රනිල් වික්‍රමසිංහ මහත්තයා හැරලා ගල් දෙගහා ඉන්නේ නැහැ ක්‍රයිලෝක කියලා කිව්ව ගමන් ඔබතුමාලා හිතුවා රයිට් මේ කියන්නේ මේ සින්දුවේ තියෙන්නේ අර ගහන එක තමයි ඊයේ ත්‍රි ලෝක විජේපත්‍ර පවන්සවන ලෝකේ වෛවරණ හීන පේනවා ත්‍රි රෝද කැරකෙන මේ වෛතාල යාමේ සංසුන් හීන බිඳෙනවා ಜಾති ಜಾති පවන් ආව ආදරේ ගීතේ ත්‍රි ලෝකේ ඇඳිලා තියෙනවා සංසාරේ දකින දැස ගීතකින් ඇහැරේ අපි එකතන කැරකෙනවා කිය මේ ත්‍රි ලෝකේ කියන්නේ මේගොල්ලන් කිව්වේ ත්‍රි රෝද රතයක රෝද තුනක් නැතුව රට දුවන්න බෑ සිංහල දෙමළ මුස්ලිම් කියන ಜಾතින් වලින් එකෙක් හරි මග හැරලා අමත කරලා අතාරලා මේ සමාජයේ ඉදිරියට යන්න බෑ කියන එකයි ඒ සින්දුවේ කිව්වේ. ආයි මේගොල්ලන් අල්ලගත්තේ අර කැලේ පවන් සවන ලෝකේ ආතල් නටක් ගාලා අම්මට මේක සින්දුවකුත් තියෙනවා. සබද අපි කුදු නොවෙමු රාජපක්ෂට නැමෙන එඩිතරව පෙරට එමු හොරු රැළම බිම හෙලන කිසිම බුරුලක් නොදෙමු ජඩයින්ට හයිය දෙන ජනතා වෙත හැරෙමු මල කඳන් වී වැටෙන නපුරු නඩු දඬුවම් නොදෙමු අරගලය හඹා යන සොඳුරු උත්තර සොයමු ඇත්ත පිළිතුරු ලැබෙන ඉතින් ආණ්ඩුවේ ඉන්නකොට එක මතයයි විපක්ෂයේ ඉන්නකොට තව මතයයි ඒගොල්ලන්ට ලබා දුන්නා නම් මේක කරන්න කියලා බාර අරගෙන කරන්නෙත් නැහැ දුවනවා ඉතින් ගත්ත මිනිස්සුත් එක්ක එකතු වෙලා වැඩ කරන්න දෙන්නෙත් නැහැ කරන මිනිහට කරන්න දෙන්නෙත් නැහැ මොකද්ද මේ කරන්න කියන්නේ මේක විනාශ කරන්න දෙන්නද කියන්නේ කම් බොරුවට දොඩෝන කහිනවා විතරයි ඔය දොඩෝන ගරු කතානායකතුමනි ලංකාවේ ඉන්දියාව ගත්තම කරුණාකර නිශ්ශබ්ද වෙන්න ඍජු බදු 120 නිශ්ශබ්ද වෙන්න අගෙන ඉන්න ඉන්දියාව ගත්තොත් වක්‍රබදු 146යි ඍජු බදු 54යි ඉතින් අපි පොඩ්ඩක් තියෙන මිනිස්සුන්ගේ බදු ටිකක් ගත්ත මොනවා කරන්නද වෙන මොනවා කරන්නද කියන්නේ ඒකට කැමති නෑ මේ මහලොකුට කෑ ගැව්වොත් මේ මොනවද කියන්නේ බදු ගන්න එපා කියලා පල්ලෑ ඉන්න මිනිහගෙන් තවත් ඌරගෙන ගන්න කියන එකයි ඒක කරන්නද කියන්නේ කතා කරන්නේ වාඩි වෙන්නකෝ මේ මගේ අවස්ථාව වාඩි වෙන්න හෙට උදේ කියලා කියන්න කතා කරන්නේ වාඩි වෙන්න වාඩි වෙන්න වාඩි
දෙන්න. හිටපු ජනාධිපති නී චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨින් රසකගේ පක්ෂ සමාජිකත්වයේ తాවකාලිකවත් හිටවනු ලැබුවා. ඒ පසුගියදා රැස්වූ මධ්‍යමකාරක සභාවේ ගත් තීරණයකට අනුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී පක්ෂ තීන්දුව තීරණ වලට පටහැනිව කටයුතු කළ පුද්ගලින්ගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගිගේ පක්ෂ සමාජිකත්වයද తాවකාලිකව අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භණ්ඩාගාරික ලෙස කටයුතු කළ ලසන්ත අලගියවන්නද එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. නව භණ්ඩාගාරිකවරයා ලෙස පත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාරති දුෂ්මන්තයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද අමරවීරද එම තනතුරින් ඉවත් කර තිබෙනවා. ඒ අනුව එම තනතුරට තිලංග සුමතිපාල පත් කිරීමටයි නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇත්තේ. පුද්ගලික කාරණා තියෙනවායි. පක්ෂයේ මතයට පටහැනිව, ඒ වගේම පක්ෂයේගත තීන්දුව වලට පටහැනිව, පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පටහැනිව තීන්දුව ගත්ත චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, නිමල් ශ්‍රීපාසිල්ල මැතිතුමා ඇතුළු ආණ්ඩුවේ තනතුරු ගත්ත අයට එරෙහිව ඒ අයට විනය පරීක්ෂණ අවසන් වන තුරු ඒ අයගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිටුවීම සඳහා පක්ෂය තීන්දුවක් ගත්තා. රනිල් රාජපක්ෂ රජයේ විරෝධී සියලුවට ආරාධනා කරන්න මේ බුලත් කොලේ යටතේ අපිත් එකතු වෙලා සංවාදශීලී වෙලා අලුත් සන්ධානයකට අලුත් ගමනකට ඒකරාශී වෙලා අපි පක්ෂෙත් එක්ක ඊළඟ රජය හදන්න අලුතින් ආණ්ඩුවක් හදන්න අපි සියලුවට ආරාධනා කරනවා. එකකටයි ගොඩනැගිල්ලකටයි විතරක් පක්ෂේ සීමා කර ගන්න හදනවා නම් ඉතින් වැඩක් එන්නේ නැහැ කියලා මට එච්චරයි කියන්නේ දින අපි මේ ගැන අපි සාකච්ඡා කරනවා අපේ කණ්ඩායමටම විවිධ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ප්‍රබලම කණ්ඩායම ඉවත් කරලා තියෙනවානේ එන්න අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා ඉදිරියේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න ලූලා නැති වලට කණයා පඬිතය වෙනවා වගේ ඉතින් එහෙම කවුරුවත් නැති වුණාම ඉතින් කවුරු කවුරු හරි අයට අවස්ථාව ලැබෙනෝනේ මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ අත්හිට වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට නව ලංකා නිදහස් පක්ෂයට පැමිණෙන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද ආරාධනා කළේ. අන්තිමට වෙන දේ මම කියන්නේ. බණ්ඩාරනායක මැතිනි චන්ද්‍රිකා නේන ওই පක්ෂේ නායකයා හැටියට වැඩි කල්යන් විශ්සල ඉඳගන්න. ඒක නීත්‍යානුකූලව කරගන්න පුළුවන් නේද? නීත්‍යානුකූලව කෙරෙහි ඉදිරියේදී. සමාජිකත්වයේ අත්හිට වූ කට්ටියව ඔබතුමාලාගේ පක්ෂයට ලං කරගන්න ප්‍රයෑමක් කියලාද මොකද? අපේ පක්ෂයට එනවා නම් දෑතින් ගන්න. දෙපැත්තට උම්මා දෙකක් දීලා ගන්න. ඒකයි මම නම් ආරාධනා කරනවා ඔය සීළු දෙනාම එක්කහු වෙන්න අපිත් එක්ක. නැත්නම් අපි ඕගලන් එක්කහු වෙන්න එක්කහු වෙලා අපි හොඳ ප්‍රබල වමක් හදමු. ලබන ගමන් ජනාධිපති මැතිවරණයට අපි මුහුණ දෙමු. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටිංග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ඌ මට ගහනවා මට ඌ ගහනවා ඌ මට ගහනවා මට ඌ ගහනවා නේද? එහෙම කතාවක් තියෙනවනේ අපේ සමාජයේ. ඒ කියන්නේ අන්තිමට මටමනේ බොලේ ගහලා තියෙන්නේ නේද? මෙහෙම ලියන්ට සිත්තුනේ අද පාර්ලිමේන්තුවෙන් ඇහුණු හරි අපූරු සිත්ගන්නාසුළු කතාවක් නිසායි. ඒ කතාව මහින්ද රාජපක්ෂ, ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයෙක්, ඒ වගේම හිටපු අගමැතිවරයෙක් නේද? දැන් ඊට පෙර මෙන්න මෙහෙම බලමුද. දැන් මේ මහින්ද රාජපක්ෂගේ කතාවට ඍජුවම පාදක වෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී පාල සිරිසේනගේ යහපාලනය. දැන් මේ තුන් දෙනාගෙම වයස අවුරුදු 70 පැනලා, හොඳේ සමහරුන්ට 75 පැනලා. දැන් අද මේ අය කියන කතා දෙස පරිස්සමින් බලන්න ප්‍රථම විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. වයෝ වෘද්ධ වන විට අපේ මොළයට මොකද වෙන්නේ කියලා. ඒක විද්‍යාත්මකව බලන්න අවශ්‍යයි නේද? දැන් ඒ ගැන විද්‍යාත්මක විග්‍රහයක් අරගෙන බලමු. වයසට යනකොට මොළයේ පරිමාව අඩු වෙනවා. ඒ කියන්නේ මොළේ හැකිලෙන්ට පටන් ගන්නවලු. හොඳේ ඊළඟට විශේෂයෙන්ම ඔය මේ සංජානන හැකියාව, ඒ කියන්නේ මනස උපයෝගී කරගෙන යම් කිසි දෙයක් තේරුම් ගැනීමට ඇති හැකියාව, අන්න ඒකත් වයසට යනකොට හොඳටම අඩු වෙන්න පටන් ගන්නවලු. ඒ වගේමයි වචන මතක තබා ගැනීමත් හොඳටම අමාරු වෙනවා. ඒ කියන්නේ අපහසුයි. ඒ කියන්නේ තවත් සිංහලෙන් කියනවා නම් වචන මතක තබා ගන්න බැරි වෙනවා, අමතක වෙන්න පටන් ගන්නවා. හරිද? ඊළඟට තවත් එකක් තියෙනවා, ඔය බහුකාර්
ආචාර්යයන් කරන්න, ඒ කියන්නේ කතා කරන ගමන් ලියන්න, ලියන ගමන් කතා කරන්න, ඒ විදිහේ හැකියාවනුත් හොඳටම අඩු වෙලා යනවලු. දැන් ඊළඟට වැදගත්ම දේ තමයි මතකයේ පිළිබඳව නිරන්තරයෙන්ම අභියෝගාත්මක තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ අමතක වෙන්න පටන් ගන්නවා කියන එක නේද? ඒක තමයි වැදගත්ම දේ. මොළය වයසට යන විට නියුරෝනද මේයන්ට පටන් ගන්නවා. හරිනේ. දැන් විශේෂයෙන්ම මොළය වයසට යන විට වැඩිහිටියන්ට ඔය තමන් ගැන තියෙන සැලකිල්ල තියෙන්නේ ආන් ඒකත් අතපසු වෙන්න පටන් ගන්නවා, අමතක වෙන්න පටන් ගන්නවා. හරිනේ. මේක තමයි ජීවිත යථාර්ථය. මේක තමයි විද්‍යාත්මක සත්‍යය. මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේත්. හොඳේ. දැන් අද පාර්ලිමේන්තුවේදී ඇසුණු ප්‍රධාන කතාව කාගේද? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයාගේ නේද? දැන් ඔහුගේ වයස කීයද? අවුරුදු 77යි. එහෙනම් අහලම බලන්නකො හොඳේ. අපි මේ තත්ත්වයේ ඉන්නේ ඇයි කියලා කවුරු හරි අහනවා නම් ඔබ දන්නවා යහපාලන ආණ්ඩුව ඉතා කෙටි කාලයක් තුළ ඉතිහාසයේ වැඩිම ණය බර ප්‍රමාණයක් ගත්තා. අපිට දරන්න බැරි තරම් ණය ගත්තා. අද ආර්ථිකය හදන්න අදහස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා කියලා මතක වෙලා වගේ කතා කරනවා. හැබැයි වගකීම අරගෙන කරන්න කිව්වම බෑ කියන. ඒ අය කැමති ප්‍රශ්න විචාරය කරන ජනප්‍රිය පැත්තේ ඉඳගෙන හැමදාම වීරයෝ වගේ ඉන්න. හැබැයි ජනතාවට අපි මතක් කරනවා අපිට ඒ වගේ වීරත්වයකින් වැඩක් නැහැ. ඒ නිසා අපි මේ මොහොතේ කියලා ජනතාව අත්හැරලා පැනලා ගියේ නැහැ. එමේ යන්නේත් දැන්. ඇතැම් තීන්දුව වැරදි. අපි වැරදි දැන් නිවැරදි කරගෙන රටේ ඉදිරියට ගෙන යන්න අවශ්‍යයි. ඔවුන්ගේ දුක කඳුල ආවේගය තවදුරටත් රටේ දේශපාලන මෙවලමක් විය යුතු නැහැ. මොන ආර්ථික අභියෝගයක් යටතේ වුණත් අපේ රටේ සම්පත් විකුණන එක අපේ ප්‍රතිපත්තිය නොවන බව මා අදත් ඔබට සිහිපත් කරන්න කැමැතියි. දැන් සමහරු අහනවා ආරක්ෂාවට මෙච්චර වෙන් කරලා ඇයි? ඒ අයට මම කියන්න ඕනේ රටේ ආරක්ෂාව තමයි හැම අධිකටම බලපාන්නේ. ජනතාව වෙනුවෙන් හෙටත් අපි වගකීම ඉටු කරනවා. පසුගිය කාලේ මේ රටේ අර්බුද උත්සන්න කරන්න උදව් කරන අය කවුද කියලා ජනතාවට නිරාවරණය වෙලා ඉවරයි. අපේ රටට නැගිටින්න අවස්ථාවක් නොදෙන දේශීය විදේශීය බලවේග තාමත් ක්‍රියාත්මකයි. ඔවුන්ට ලැජ්ජාවක් නැහැ. ඔවුන් අදත් කල්පනා කරන්නේ අපි ආපහු වටන්නේ කොහොමද කියලා. ජාත්‍යන්තර අතපෙවීම් වැඩි වෙලා තියෙනවා. ඒ අයගේ රූකඩ තමයි පසුගිය කාලේ නැටුනේ. මේක අපිට කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා, පීබි ජයසුන්දර මහතා, නිවාඩ් ගබ්‍රාල් මහතා. අපර සලකන්න වෙන්නේ ආර්ථික ඝාතකයන් හැටියට. අපි දකිනවා ඊයේ පෙරේදා ගුවන්තොටුපලේ සංදර්ශනයක්. ඒ සංදර්ශනය දිහා බලනකොට පුදුම හිතෙනවා. පෙරේදා ගුවන්තොටුපලේ සිදු වුණේ ඒ වගේ අරුම පුදුම සංදර්ශනයක්. බැසිල් රාජපක්ෂ මහතා වැනි මේ රටේ ආර්ථික ව්‍යසනයට ඍජුවම වග කිව යුතු පුද්ගලයින් හට මල්මාල දාලා ඔවුන්ගේ පායුග සිප ගන්නවා අපි දැක්කා. ඉතින් මේක හරියට එල්ලා මැරීමට නියපින්ද තැනැත්තා තමා එල්ලීමට බලා සිටින අලුගෝසුවාට සාදයක් දෙනවා වගේ ක්‍රියාවක්. මරුනේද? දැන් යහපාලන ආණ්ඩුව ගත්ත ණය නිසාලු මෙහෙම වුණේ නේද? යහපාලන ආණ්ඩුව නෙමෙයි, ඔය හැම ආණ්ඩුවක්ම ණය අරගෙන තමයි කන්ට දුන්නේ. හරිද? ඒවා තමයි මේ විදවන්නේ. ගත්ත සමහර ණය මොකද්ද කළේ කියලා අද වෙනකන්වත් හොයාගන්න බෑ. ඒවා තමයි මේ අපි විදවන්නේ. හරිනේ. දැන් ඒකට අපි එහෙම උත්තර දෙමුකු. ඔන්න දැන් මේ අද රට හදන්න කතා කරන ඒ අය, ඒ කියන්නේ රනිල් නේද, වෙන කවුද? එයාට අමතක වෙලා මේ රට කාපු යහපාලන ආණ්ඩුවේ අගමැති යා කියලා. ඔන්න ඕක තමයි ওই නොකියා කිව්වේ. හරිද? ඒකනේ නොකියා කිව්වේ නේද? දැන් මොන ප්‍රශ්නයක් හමුවේ වුණත් අපේ සම්පත් විකුණන එක අපේ ආර්ථික ප්‍රතිපත්තියට විරුද්ධයි. ඒක අපේ ප්‍රතිපත්තිය නෙවෙයි, අපේ හාමුදුරුවනේ කියලා හොඳලට අපේ හාමුදුරුවනේ කිව්වේ නෑ, එහෙම කිව්වා නා, ඒක අපේ ප්‍රතිපත්තිය නෙවෙයි කියලා. දැන් මේ ජනාධිපති රනිල්ගේ ටයිකෝඩ් ගලවලා බිම දාගෙන තැලුවා වගේනේ නේද? මොකද ජනාධිපති රනිල් තමයි කුස්සිය ශක්තිමත් කරන්න සමහර දේවල් විකුණන්න කියලා දැන් ඉතින් ඔය අයවැය ගෙනාවේ. හරිද? ඩොලර් ගේන්න ඕනේ කිව්වා මේවා විකුණලා. එතකොට තමයි කුස්සිය ශක්තිමත් කරන්න පුළුවන් වෙන්නේ නේද? දැන් ඇත්තටම කොහෙන්ද හිනාවෙන්ට කියලා හිතාගන්න විදියක් නෑ. පස්සත් භාගෙන් සිනාවිය යුත්තේ මහින්දටද රනිල්ටද, එහෙමත් නැත්නම් මේ දෙන්නටද, එහෙම නැත්නම් ඔය ඔක්කොටමද කියලා හිතාගන්න විදියක් නෑ. හරිද? අර හැමදාම කියපු විදියට තව කතාවක් කියව. ජාත්‍යන්තර බලවේග නේද? අපිව වටන්න බලාගෙන ඉන්නවලු. උන්ට ලැජ්ජ නැතුලු. කාර්ද ලැජ්ජ නැත්තේ ජාත්‍යන්තර බලවේග වලට. හරිද? රට මේසා අගාධයකට දාපු මේ උන්දලට තාම ලැජ්ජාව තියෙනවා. මරු නේද? අර මේ හැම විටම විමල් කියන්නේත් ඕකනේ. ජාත්‍යන්තර අපිව වටන්න බලන් ඉන්නවා, ගිලගන්න බලන් ඉන්නවා, කන්ට බලන් ඉන්නවා කියලා නේද? ඒකම මේ තව එක තැනක කිව්වා අපිටත් වැරදුනාලු. හරිද? අපිටත් වැරදුනාලු. වැරදුනේ ඇත්තම කිව්වොත් ඔය උන් නැහැලට නෙමෙයි. හරිද? වැරදුනේ රට බංකොලොත් කරලා රටටම වැරද්දුවා. වැරදුනා නෙමෙයි, වැරද්දුවා. හරිද? අද
ඇත්තටම වැරදුනේ තාමත් ඔහෙලට නෙමෙයි මේ රටේ අහිංසක ජනතාවට. එදා වේල කන්ට නැතුව දුක් විඳින ජනතාවටයි ඔහෙලා වැරද්දුවේ. හරිනේ. ඒකම තව එක තැනක කියනවා මේ අපි ජනතාව දාලා යන්නේ නැතුළු. ඒ වුණාට කියන්න තියෙන්නේ ජනතාව දැන් ඔහෙලව දාලා ගිහිල්ලා ඉවරයි කියලයි. ජනතාව ඔහෙලව එලවලා දාලා ඉවරයි කියලයි. ඉතින් හිතෙන් හිතාගෙන හිටියට අපි දාලා යන්නේ නැහැ කියලා ජනතාව දාලා ගිහිල්ලා හුඟක් කල්. හොඳේ. දැන් අර රනිල් වික්‍රමසිංහ ඔය සිංගප්පූරු ගිවිසුම දැන් ගහන්න හදනවා නේ ඉක්මනට නේද? IMF ගිවිසුම ඊළඟට අර MCC එකක් තිබ්බේ නේද? ඕකත් අද හෙටම ගහන්න පටන් ගන්නේවි. එදාට මොනවා කියයිද දන්නේ නැහැ නේද? මාර කතා. අද හරියට මේ රනිල් වික්‍රමසිංහව ඒ කියන්නේ වත්මන් ජනාධිපතිව පත් කළේ මේ රටේ රටවැසියන් වගේ ඉනේ කතාව. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තමයි දැන් ඔය රක්ෂණ සංස්ථාව ටෙලිකොම් වගේ ලාභ ලබන ඒවා විකුණන්න යෝජනා කරලා තියෙන්නේ. ඔවුනේ ජනාධිපති මහින්දට ඒක අමතක වෙලා. මේ ඉන්නේ රනිල් රාජපක්ෂ කියලා නේද? අපි පත් කරලා අපි කියලා අපි එවපු කෙනෙක් නෙමෙයි ඔය විකුණන්න හදන්නේ. හොඳේ. ඊටත් වඩා හතර බීරි කතාව තමයි නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, නෙළුම් පොකුණ නේද? මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වගේ මහා ධනස්කන්ධයක් ආබාසනිය කළ දේවල් කවුද හැදුවේ? ඒව හැදුවෙත් යහපාල නේද? නැත්තම් අපිද? මේ තමයි වයසට යනකොට වෙන දේ. ඇත්තටම තාමත් මේ වගේ අයගෙන් වැඩ ගන්න එක පව්. ඒක තමයි ඊයේ පෙරදා ටෙලිවැකියකින් කිව්වේ. දැන් කොයි වෙලාවෙ හරි බලන්නක වෙනදේ ලසන්තව මරපු හැටි, තාජුඩීන්ලව මරපු හැටි, එක්නැලි ගොඩලව මරලා දාපු ඒව කරපු අයගේ නම්ගම් එකම කියලා අතෑරියොත් තමයි වැඩේ. හොඳේ. ඔය යන විදිහට කියන්න පුළුවන්. හොඳේ. ඒක නිසා ඇත්ත කියලා දැම්මොත් කොයි කාට කාටත් තරු පෙන්න පටන් ගනීවි. හරිද? දැන් රනිල් රාජපක්ෂ මොනවා කියයිද මේක ඇහුණාම නේද? ඇත්තටම රටවැසියන් ලෙස ඔබට තේරෙනවද මොනතරම් මජර දේශපාලනඥයින් පිරිසක්ද මේ කියලා? ඔබ තාමත් මේ කාට හරි කඩේ යනවා නම්, වැඳ වැටෙනවා නම් අද ටෙලිවැකිය අවසන් කරන්නේ ඔබ සැබෑවටම ඔබේ දරුවන්ට සාපයක් කියලයි. මේකත් මතක තියාගන්න. වයසට යනකොට මොළයේ සෛල හැකිලෙනවා. ඔව්, ඒක විද්‍යාත්මක සත්‍යයක්. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතැන් සිට ඔබට සියත කතුවැකිය සමග එක්විය හැකි සුබ දවසක්.